ඉදිරිද අවශ්‍ය ගනුදෙනු කරන්න, ඔන්ලයින් ෂොපින් කරන්න, ඔන්ලයින් ගනුදෙනු කරන්න මේ හැම එකකටම අපි හැමෝටම බැංක් account එකක් ඕනේ. ඉතින් හිතන්න බැංකු ගන්න රස්සියාදු වෙන්නේ නැතුව අපිට ගෙදර ඉඳන් අපේ computer එකෙන් phone එකෙන් ඉක්මනටම බැංක් account එකක් create කරගෙන මේක පාවිච්චි කරන්න අවස්ථාව හම්බ වෙනවා කියන්නේ ඇත්තටම ගොඩක් ලොකු වාසියක්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපි ගෙදර ඉඳන්ම කොහෙවත් යන්නේ නැතුව phone එක පාවිච්චි කරලා computer එක පාවිච්චි කරලා ඔයාගෙම බැංක් account එකක් create කරගන්න කියලා. මේකට වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඔයාලට පුළුවන් Play Store එකට හෝ App Store එකට ගිහිල්ලා NDB NEOS app එක search කරලා ගන්න. ඔයා app එක download කරන්න කැමති නැත්නම් ඔයාලට පුළුවන් NDB official website එකට යන්න phone එකෙන් හෝ ඔයාගේ computer එකෙන්. ගියර පස්සේ ඔයාලට මෙන්න මේ වගේ අලුතින්ම account එකක් create කරන්න කියලා button එකක් තියෙනවා. අනිවාර්යෙන් ඒකම තමයි press කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා app එක නම් පාවිච්චි කරන්නේ sign up වෙන්න නෙමෙයි ඕනේ. මේ යටින් තියෙන අලුතින්ම account එකක් create කරන්න කියන button එක තමයි ඔයා අනිවාර්යෙන් press කරන්න ඕනේ. ඉතින් මේක press කරාට පස්සේ ඔයාලට පළවෙනි option එක විදිහට new account opening request එකක් යවන්න පුළුවන්. අතන මේක යටයක තියෙන්නේ ඔයාට පස්සේ edit කරන්න ඕන වුණොත් ඔයා මුලින්ම කරන්න ඕනේ පළවෙනි option එක select කරන එක. ඔයාට පුළුවන් ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය මෙතනට ඇතුල් කරන්න. ඊළඟට ඔයාගේ account එකට type එකක් select කරන්න ඕනේ. Digi current account එකක්ද, Digi saving account එකක්ද කියන එක. ඒකට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ branch එක මොකද්ද? ඔයා ඉන්න ප්‍රදේශයේ branch එක මෙතනින් select කරන්න. ඔයාට අවශ්‍ය branch එක මෙතනින් select කරන්න අවස්ථාව ඔයාට තියෙනවා. ඊළඟට ඔයාට මේ පුංචි steps කීපයක් තියෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ නම මෙතනින් fill කරන්න. ඒ වගේම ඔයාගේ උපන් දිනය, ඒ වගේම male ද female ද, ඊට පස්සේ single ද married ද, මෙන්න මේ වගේ තොරතුරු ටිකක් ඔයාට පහලට fill කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ occupation එක, address එක, phone number එක සහ email එක දෙන්නත් අමතක කරන්න එපා. මොකද අපි දැන් ලෑස්ති වෙන්නේ online ම account එකක්, bank account එකක් create කරන්න. මම හිතන්නේ SMS වලින්, email වලින් අපිට ගනුදෙනු ගැන notification එනවා නම් අපිට ඒක තවත් ලේසි. ඊළඟට ඔයා ඇයි මේ account එක open කරන්න කියලා හේතුව මෙතන දක්වන්න පුළුවන්. ඊළඟට ඔයා transactions කරන්නේ cash වලින්ද, checks වලින්ද, fund transfer විතරද මේ විදිහට select කරලා සහ ඔයාට අවශ්‍ය නම් debit card එකක් request කරන්නත් මෙතනින් හැකියාව ලැබෙනවා. ඊළඟට ඔයා next කරාට පස්සේ වැදගත්ම දේ. ඔයාගේ NIC number එක ඔයා කලින් දීලා තිබුණට මදි. දැන් වෙලාව ඒකේ photo එකක් අරගන්න. ඔයාට පේනවා ඇති මේකේ ඉස්සරහා පිටුපස දෙකේම photo එකක් ගන්න ඕනි කියලා මේකල දක්වලා තියෙනවා. අපිට පුළුවන් ඔයාට අදාළ පැත්ත මේ විදිහට select කරන්න. එතකොට ඔයාගේ gallery එකේ photo එකක් තියෙනවා නම් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම වගේ photo එකක් capture කරලා දාන්නත් පුළුවන්. මේ විදිහට ඔයාගේ ID එකේ දෙපැත්තම ඔයා photos දෙකක් අරගෙන මේ විදිහට upload කරන්න ඕනේ. ඊළඟට අපේ වැඩ කොටස ගොඩක් දුරට ඉවරයි. ඊට පස්සේ ඔයාට තියෙන්නේ බැංකුවෙන් ඔයාට video call එකක් ගන්න හොඳ වෙලාවක්. ඔයාට පහසු වෙලාවක්. මේකෙන් පස්සේ ඔයාට අවසාන step එකට යන්න පුළුවන්. මේකදී ඔයාගේ email එකට සහ ඔයාගේ phone number එකට පුංචි OTP එකක් එනවා. අන්න ඒක ඔයා කොපි කරලා මෙන්න මෙතන paste කරලා එහෙම නැත්නම් මෙතන type කරලා submit කරාම සම්පූර්ණයෙන්ම ඔයාගේ registration process එක complete වෙනවා. ඊළඟට බැංකුවෙන් තමයි ඔයාව contact කරන්නේ. ඇත්තම බැංකුවෙන් මේ දේවල් process කරනවා. process කරලා ඔයාට අවශ්‍ය වෙලාවට call එකක් ගන්න ඒගොල්ල වෙනමම link එකක් එවනවා. ඒක හරියට අර Zoom call එකකට link එකක් එවනවා වගේ තමයි. අපිට ඒ අදාළ වෙලාවේ අපි link එකට ගියාට පස්සේ අපිට මෙන්න මේ විදිහේ call එකක් බලා ගන්න පුළුවන්. අපිට පුළුවන් අපේ device එකේ camera එක, microphone එක පාවිච්චි කරලා මේ call එක ගන්න. call එක ආව වෙලාවේ මොකද උනේ කියලා මම explain කරනවට වඩා bank එකෙන් අපිට කතා කරපු කෙනාටම කියලා ඔයාට මේ දේ කියන්න තිබුණොත් හොඳයි කියලා තමයි මම හිතන්නේ. Hanox මේකේ මේ process එකේ ඉස්සෙල්ලාම වෙන්නේ customer ට අපි link එක යවනවා SMS එකකින්. SMS එකේදී customer ට එයාගේ device එකේ location ඔන් කරලා අපිත් එක්ක ජොයින් වෙන්න පුළුවන් ඉන්ටර්විව් එකට. ඉන්ටර්විව් එකට ජොයින් වුණාට පස්සේ අපි කස්ටමර්ගේ සෙල්ෆි එකක් ගන්නවා. ඊට අමතරව යාගේ NIC එක පෙන්වන්න කියනවා ස්ක්‍රීන් එකට. ඊට පස්සේ NIC එකත් අපි කැප්චර් කරනවා. NIC එක කන් සයිඩ් එකයි රියර් සයිඩ් එකයි. ඊට පස්සේ අපි ඇත්තටම ෆේෂල් කම්පැරිසන් එකක් කරනවා මේ කස්ටමර් ID එකේ ඉන්න කස්ටමර්මද මේ ඉන්නේ කියලා. ඊළඟට කැප්චර් කරනවා කස්ටමර්ගේ සිග්නේචර් එක. ඒ කියන්නේ අපේ වීඩියෝ කෝල් එක යන අතරතුර එයා සයින් කරලා ස්ක්‍රීන් එකට පෙන්වන්න ඕනේ සිග්නේචර් එක. ඊට පස්සේ අපි ක්වෙස්චන්ස් ටිකක් අහනවා එයාගෙන්, එයාගේ ඉන්කම් ඩීටේල්ස් වෙරිෆයි කරගන්න. ඒ කියන්නේ මේ account එක අරින්න purpose එක මොනවාද? මේකට funds කොහොමද එයා deposit කරන්නේ? එතකොට එයා රැකියාවක් කරනවද? රැකියාවක් කරනවා නම් ඒ රැකියා ස්ථානයේ විස්තර ඒ වගේ ඩීටේල්ස් තමයි ගන්න. ඒ ටික අහලා ඒ ප්‍රශ්න ටික ඉවර වුණාට පස්සේ අපි ඉන්ටර්විව් එක එන් කරනවා. ඊට පස්සේ ඒ කියන්නේ account එක අපි ඕපන් කරනවා. ඕපන් කරලා ඉවර වුණාම
කස්టమర్ට මැසේජ් එකක් යනවා account number එක මේක කියලා. ඊට පස්සේ කස්టమర్ට ඒකන funds deposit කරන්න පුළුවන්. අපේ NIOS app එක use කරන්න පුළුවන්. තව මොන හරි දැනගන්න අවශ්‍යද? දැන් ඔයාලට තේරෙනවා ඇති අපිට ගොඩක්ම ඉක්මනට ගෙදර ඉඳන්ම කොහෙවත් යන්නේ නැතුව NDB NIOS app එක හෝ web එක පාවිච්චි කරලා ලේසියෙන්ම bank account එකක් create කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි transaction කරන්න පුළුවන් විදිහට NDB NIOS app එකට මේක connect කරගන්න එකත් මහලු දෙයක් නෙමෙයි. මොකද මේ process එක ඉවර වුණාට පස්සේ අපේ account number එක අපේ phone එකටම SMS එකක් විදිහට එනවා. මොන මම දැන් ආයෙත් NDB NIOS app එකට ගිහිල්ලා මේකේ sign up button එක ඔබලා මේ පහලින් account කියන එකට ගිහිල්ලා මගේ bank account එක සහ අනිත් විස්තර දීලා ඉක්මනටම මගේ NDB NIOS app එක activate කරගන්නවා. ඉතින් NDB NIOS ගැන මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ මම explain කරලා තියෙනවා මේ වගේ app එකක් තිබුණොත් අපිට කොයිතරම්නම් දේවල් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාලා දන්නවනේ online transaction සහ මේ වෙනකොට හැම දෙයක්ම online සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලට කිසිම කරදරයක් නැතුව වැඩ ටික කරගන්න පුළුවන් වෙයි. මේ වෙනකොට හැමෝම උනන්දුයි මේ මුදල් ගනුදෙනු app එකකින් කරන්න. ඉතින් ඔයාට තවමත් app එකක් නැත්නම් එහෙම නැත්නම් ඔයාගේ තියෙන app එකට අමතරව තවත් secondary app එකක් secondary bank account එකක් ඕනේ නම් මම හිතන්නේ මේ හැම දෙයකටම ඔයාට NDB NIOS app එක වැදගත් වෙයි. මේකට අවශ්‍ය links වගේ දේවල් මම පල්ලෙහා comment section එකෙන් දාන්නම්. ඉතින් සුපුරුදු විදිහට ඔයාට තවත් videos බලන්න YouTube එකේ Chanux Bro කියලා search කරන්න පුළුවන්. බ්‍රෝ සබ්ස්ක්‍රයිබ් කරන්න ඉන්ස්ටාග්‍රෑම් එකේ ෆලෝ කරන්න ඊගොල් සිංහල ගීක් ෂෝ එකේ මේ වගේ අලුත් දේවල් ගොඩක් කරන් අපි ඉක්මනට හම්බෙමු.